සොබදවසක් කියලා පිළිගන්න යාළුවනේ අද අපේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකක් කරන්න කියලා හිතන්නේ. UI වලට අවශ්‍ය වෙන apps පහක්. First app එක ඇවිල්ලා යාළුවනේ, NOLPAY app එක. ඉතින් මේ NOLPAY app එකෙන් ඔයාලන්ට metro card එක top up කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලගේ balance එක බලන්න පුළුවන්. කියන්නේ NOL card එක කොච්චරක් සල්ලි දිනවද කියලා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්න නෝල් කාඩ් එකේ එක්ස්පයරේෂන් ඩේට් එකක් තියෙනවා. මේකෙන් ඔයගොල්ලෝ නෝල් කාඩ් එකේ එක්ස්පයරේෂන් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් අයට වෙන තව වැදගත් දෙයක් තමයි උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මොනවාද බස් එකට ගියාම සමහරවිට කන්ෆියුස් වෙනවා මම මෙට්‍රෝ කාඩ් එක හරි බස් කාඩේ ටැප් කරාද කියලා. ඒකත් මේකෙන් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ එක චෙක් ඉන් වුණාද නැද්ද කියන එක ඔයගොල්ලන් බලලා චෙක් ඉන් වෙලා නැත්නම් කාඩ් එක ඒ කියන්නේ හිස් කාඩ් ට්‍රාන්සැක්ෂන් වලට ගිහිල්ලා ඒක හිස්ටරි එක බලලා චෙක් ඉන් වෙලා නැත්නම් ඒ අවස්ථාවේම ඔයගොල්ලන්ට කාඩ් එකයි ටැප් කරලා චෙක් ඉන් වෙන්න පුළුවන්. මේකෙන් මම අදහස් කරන්න යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල කාඩ් චෙක් ඉන් වෙනවා. උදා ගොඩක් වෙලාවට වෙන්නේ මම නම් මෙට්‍රෝ වල දැකලා නැහැ. මෙට්‍රෝ වලත් වෙනවා ඒ වුණාට බස් වල තමයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වැරදිලා හරි කාඩ් එක ටැප් කරන්න අමතක වුණොත් එහෙම අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට මම දන්නේ දිරාම් 200ක් හරි 250ක් හරි ෆයින් එකක් ගහනවා. ඉතින් ඒකෙන් ඔයාලක්ව ගන්නත් මේ ඇප් එක ගොඩක් වැදගත් වෙනවා. අංක 2. දෙක ඇවිල්ලා යාළුවනේ සහෙල් ඇප් එක. මේකෙන් ඔගලන්ට මෙට්‍රෝ ටයිමින් බලා ගන්න පුළුවන් ඊට අමතරව බස් ටයිමින් බලා ගන්න පුළුවන් ඊට අමතරව තියෙන වැදගත්ම දේ තමයි මේකේ ඔගලන්ට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔගලන්ට එක තැනකින් තව තැනකට යන්න පුළුවන් ඕන නම් ඒ කියන්නේ උදාහරණයක් බුර්ජිමාන් වල ඉඳන් MOE Mall of the Emirates එකට යන්න පුළුවන් නම් ඔගොල්ලෝ ඒක එන්ටර් කරාම how to go to the MOE කියලා ඉවරලා එතනින් හැම ඩීටේල් එකක්ම දෙනවා මොන බස් එකද ගන්න ඕනේ එතනින් එහා ඊට පස්සේ මෙට්‍රෝ එක ගන්න මොන බැටරියද ගන්න ඕනේ මෙට්‍රෝගෙන් කොතනින්ද බහින්න ඕනේ මොන එක්සිට් එකෙන්ද යන්න ඕනේ කියන හැම ඩීටේල් එකක්ම මේකෙන් හම්බ වෙනවා. ඊට අමතරව තියෙන වැදගත්ම දේ තමයි මේකේ කරේ මැප් එක වගේ ඔයාලට ටැක්සි බුක් කරන්න පුළුවන්. ඒ ටැක්සි බුක් කරන එක ඔයාලට ඒ කියන්නේ normal ටැක්සිය බුක් කරගන්න පුළුවන්. ඊට අමතරව ලක්ෂ්‍යවිස් ටැක්සියක් ඕන නම් ඒ විදිහට ඒක බුක් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඇප් එක ඔගොල්ලෝ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඇවිල්ලා විසිට් වල නම් ඉන්නේ ඔයගොල්ලෝ ජොබ් එකක් හොයනවා නම් කවුරු හරි කෙනෙක් ඔයගොල්ලන්ට කිව්වොත් මේ ඉන්ටර්විව් එකට මෙන්න මේ ලොකේෂන් එකට එන්න කියලා ඉවර වෙලා ඉතින් මේ ඇප් එකට ඔයගොල්ලෝ ලොකේෂන් එක දුන්නාට පස්සේ මේ ඇප් එකෙන් ඔයගොල්ලන්ට හොයලා දෙනවා ලේසියෙන්ම එතන ඒ කියන්නේ ඔයගේ ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන් කෙටිම ලේසිම ක්‍රමය. ඒක තමයි මේ ඇප් එකේ තියෙන වැදගත්ම දේ. තුන්වෙනි ඇප් එක. තුන්වෙනි ඇප් එක ඇවිල්ලා යාළුවනේ UAE ICP ඇප් එක. මේකෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේල් ID එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන් එක්ස්පයරේෂන් ඩේට් අරවා මේවා ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ රෙසිඩෙන්සි, ඒ කියන්නේ වීසා. වීසා වල තියෙන ස්ටේටස් එහෙම කියන ඔයගොල්ලෝ වීසා කොහේ හරි මේ ඇප්ලයි කරලා තියෙනවා නම් පෙන්ඩින් තියෙනවා ඔයගොල්ලන්ට ඒවල ස්ටේටස් ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ ට්‍රාන්සැක්ෂන්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆයින්ස් මොන හරි තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මොකක් හරි ඒ කියන්නේ පාර ජේ වොක්කර්ලි වල හවු වෙලා තියෙනවා නම් ඒකේ ෆයින්ස් ටික එහෙම එතන බලා ගන්න පුළුවන්. ෆයින් එක කොච්චරක් තියෙනවද කවද වෙන්න කලින් ගෙවන්න ඕනේද ඒ විස්තර ටික එතනින් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන් මෙතන පේනවා ස්පොන්සර්ඩ් ගහ වීසා වීසා රික්වෙස්ට් එහෙම මේවා එකීම එකී නොකී දේවල් හැම දෙයක්ම තියෙනවා ඔයගොල්ලෝ UAE එක දුබයි වල ඇස්සේ වෙන හැම දෙයක්ම. ඊට අමතරව වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ගේ ඉමේල් සයිඩ් එක දැන් යන යන හැමදැනම ඔයගොල්ලන්ට කාඩ් එක ගෙනියන්න ඕනේ නැහැ. ඩිජිටල් ක්‍රමයට ඔයගොල්ලන්ට ඊ වොලට් එකට දාන් යන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේ ටික තමයි මේ ඇප් එකේ තියෙන්නේ. ඊට අමතරව ඔයගලන්ට මෙතනින් පේන යාළුවනේ ඔයගලන්ගේ ස්පොන්සර් වීසා, ඒ කියන්නේ ඔයගොල්ලෝ කාටද ස්පොන්සර් වීසා ඇප්ලයි කරන්න උදාහරණයක් විදියට ඔයගලන් පවුලේ කට්ටියට එහෙම නැත්නම් ඔයාලගේ බිරිඳට හරි සැමියාට හරි වීසා ඇප්ලයි කරන එක එතනින් පෙන්නනවා. ඊට අමතරව ඔයගලන්ගේ වීසා රික්වෙස්ට්, ඒ කියන්නේ ඔයගොල්ලෝ වීසා එක මාරු කරනවා නම් එතන ඒකේ ස්ටේටස් ටික බලා ගන්න පුළුවන්. ඊට අමතර රෙසිඩෙන්ටි රික්වෙස්ට්, ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙන තැනකට ගිහින්දලා තවත් තැනකට වීසා ගන්නවා නම් ඒ ටිකත් මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතර වැදගත්ම දේ තමයි යාළුවනේ මේක UAE වල ඒ කියන්නේ ප්‍රූෆ් කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ නිකන් පේපර් එකක් නම් තියෙන්නේ පේපර් එක ඔයගොල්ලෝ දන්න හැම කෙනෙක්ටම එඩිට් කරලා කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ ඩිජිටල් ක්‍රමයට QR කෝඩ් එකක් තියෙන හැම ડોකියුමන්ට් එකකම මේගොල්ලෝ QR කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගවර්න්මන්ට් වැඩක් කරගන්න යනවා නම් ඔයගොල්ලන්ට QR කෝඩ් එක පෙන්නලා, ඒතරේ ගවර්න්මන්ට් එතන වැඩ කරන එක කියන ඔයගොල්ලන් QR කෝඩ් එක ස්කෑන් කරලා ඒ ડોකියුමන්ට් එක ඔව් මේක ද වැලිඩ් ડોකියුමන්ට් එකක් කියලා විදියට පිළිගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ හදලා තියෙන්නේ. අංක 4. මේක යාළුවනේ ගොඩක් අයට වැදගත්ම ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ උදාහරණයකට විශේෂයෙන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය මේ යූසර් නේම් පාස්වර්ඩ් ඔය ටික මතක තියාගන්න අමාරුයි. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදියට තමයි මේ ඩුබයි
ගවර්මන්ට් එක හඳුනලා දීලා තියෙන්නේ මේ ඇප් එකෙන් යාළුවනේ ඔයගොල්ලන්ට තියෙන කියන්නේ ලොග් වෙන්න තියෙන හැම යූසර්නේම් පාස්වර්ඩ් එකක්ම මේකේ මතක තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක දුබයි වල වැලිඩ් වෙලා තියෙන හැම account එකකටම log වෙන්න පුළුවන් විදිහට තමයි මේක හදලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ තව දෙයක් තියෙනවා යාළුවනේ, security ගැන ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැ. මේක 100%ක්ම security guarantee කරනවා. හේතුව ඇවිල්ලා මේක use කරන්නේ biometric face recognition වගේ ඒවා. ඉතින් ඒකින් දා security එක 100%ක්ම guarantee වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට government එකේ කියන්නේ මොකක් හරි document assign කරගන්න තියෙනවා. මේක ඔයගොල්ලෝ පෑනයි පොතයි කොලයි අරගෙන යන්න ඕනමාවක් නැහැ. කෙලින්ම මේක digitally application එක හරහාම face recognition එකෙන් ඔයාලන්ට මේක sign කරලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාලන්ට මේක මේ government කියලා කිව්වට මේක government app වලට විතරක් නෙමෙයි මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක semi government, ඊට අමතරව private sector වල application වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ banking app, ඒ කියන්නේ ඔයාලගේ medicine BD account එක, DIB එකකින් ඔකේ හැම බැංකයක් ඇප් එකකට පාවිච්චි කරන ඊට අමතරව money exchange උදාහරණයක් විදිහට කියනවා නම් අලන්සරි ඇප් එකේ ඔයගොල්ලන් මේක සල්ලි දාන්න පුළුවන්. ඊට අමතරව ඒක කියන්නේ මේක ගොඩක් සියරසියා secure එකක හින්දා ඔයගොල්ලන් බය වෙන්න දෙයක් නැහැ. දාන සල්ලි එක එහෙට මෙහෙට යන්නේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයගොල්ලන්ට ඔයගොල්ලන් telecommunication කියන්නේ do etisalat ඒ ඇප් වලට මේකෙන් log in වෙන්නත් පුළුවන්. ඒක හින්දා මම දැනට දන්න විදිහ UAE එක තියෙන හොඳම ඇප් එකක් තමයි UAE ඇප් එක කියන්නේ UAE pass ඇප් එක. අංක 5 කරිම්. කරිම් ඇප් එක කියන්නේ යාළුවනේ දැන් ඩුබයි වල ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන ඇප් එකක්. ඒක එක තැනක විතරක් සීමා වෙලා තියෙන දෙයක් නෙමෙයි. කලින් මේ කරිම් ඇප් එකේ තිබ්බේ ඒ කියන්නේ ඔයගොල්ලන් ටැක්සි බුක් එකක් දාගන්න බුකින් එකක් දාගන්න ඕන නම් එතකොට තමයි කරිම් ඇප් එක උමනා වෙලා තිබ්බේ. හැබැයි දැන් මේකෙන් ඒකට ඔබට ගිය සර්විස් එක මේකළු දෙනවා. මම මුලින්ම කියන්න ප්‍රධාන වශයෙන්ම කරිම් ඇප් එක කිව්වොත් අපි ඔලුවට එන්නේ ටැක්සිය බුක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් මෙහෙට ඒ කියන්නේ ඉන්ටර්වයුව එකට මොකට හරි යන්න ඕන නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ විසිට් එකට ඇවිල්ලා ඉන්නවා නම් කොහෙද දැනකට යන්න ඕන නම් කෙලින්ම කරිම් මැප් එකේ ඔයගොල්ලෝ ඉන්න ලොකේෂන් එක දාලා යන්න ඕන අවශ්‍ය ලොකේෂන් එක සිලෙක්ට් කරපුවාම විනාඩි 3-4කින් ටැක්සියක් බුක් කරගන්න පුළුවන්. ඒ ටැක්සි බුක් කරන එකෙත් යාළුවනේ තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන් මොන වගේ ටැක්සියක්ද ඕනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ 4 දෙනෙක්ට වඩා යන්න ඕන ඔයගොල්ලන් ලොකු ටැක්සියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවනම් පොඩි ටැක්සි එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට සාමාන්‍ය ටැක්සි එක යන්න නැතුව ලක්ෂරිස් ටැක්සියක් ගන්න පුළුවන් ඕනේ නම් ඒ ෆැසිලිටි එකක් මේ කරිම් ඇප් එකෙන්ම ලබා දෙනවා. ඊට අමතරව තියෙන අනිත් සර්විස් එක තමයි ඔයගොල්ලෝ දන්නා මේ දවස්වල පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා කරිම් බයික් කියලා වල්ලා. ඒ කියන්නේ කරිම් ඉලෙක්ට්‍රික් බයික් තියෙනවා. ඉතින් මේ ඇප් එක හරහා ඔයගොල්ලන්ට ඒ කරිම් බයික් වලට ඒ කියන්නේ ඒකත් subscribe කරලා වෙලා පොඩි මුදලක් ගෙවලා ඒ කරිම් බයිසිකල් වලත් ගන්නත් පුළුවන්. ඊට අමතරව තියෙන වැදගත්ම දේ තමයි යාළුවනේ මේ කරිම් ෆුඩ් කියන එක. කරිම් ෆුඩ් කියන්නේ ඔයගොල්ලෝ දැන් සමහර අය දන්න ඕගලන්ට හැම වෙලෙම උයන්ඩ කරන්න වෙලාවක් නැහැ. සමහර විට හිතන හැම වෙලෙම පොඩ්ඩක් එළියෙන් කන්න ඕනේ, හැමදාම ගෙදරින් වෙලා කන්න ඕන නැහැ කියලා. ඉතින් ඒ වෙලාවට ඉන්ස්ටන්ට් විදියට ඕගලන්ට කෑමේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන තව සර්විස් එකක් තමයි මේගොල්ලන්ගේ මේගොල්ලෝ හඳුනලා දුන්න අලුත් සර්විස් එකක්. ඕගලන්ට මොකක් හරි සෙන්ඩ් කරගන්න ඕන නැහැ. උදාහරණයක් විදියට කියන්න ඔයාලට මෙහි ඉඳන් අබුඩාබි ඩොකියුමන්ට් එක සෙන්ඩ් කරගන්න ඕන නම් ඔයාලට යන්න වෙලාවක් නැත්තම් ඔයාලට මෙහි ඉඳන් කියන්නේ login details දෙන්න විතරයි තියෙන්නේ. මෙහි ඉඳන් කොච්චර pick up කරගන්නේ කොතනින්ද කියලා ඊට පස්සේ drop off location දුන්නාන් පස්සේ ඒගොල්ලෝ මෙහෙට නැහැ ඔයගොල්ලන්ගෙන් collect කරගෙන document එක අවශ්‍ය තැනට drop කරලා දෙනවා. ඉතින් මේ වගේ කරිම් map එක taxi book කරන්න විතරක් නෙමෙයි මේ කරිම් map එක UAE වල ගොඩක් වැඩවලට උපයෝග කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය ඇප් ටික තමයි දැන් අපි ඔයගොල්ලන්ට කිව්වේ. එතන ප්‍රධාන ඇප් පහක් තියෙනවා. ඊට අමතරව මම කල්පනා කරා තව අපේ බෝනස් ඇප් එකක්. ඒ කියන්නේ මේක මම හිතලා බලලා කල්පනා කරේ මට හිතෙන විදිහට ඒ ඇප් පහට අමතරව මේ ඇප් එකත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. මේ ඇප් එක ඇවිල්ලා ඔයගොල්ලෝ කවුරුත් දන්න ඩුබිසෙල් ඇප් එක. ඔයගොල්ලෝ විසිට් නම් ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ දන්න ජොබ් එකක් හොයාගන්න ඇවිල්ලා තින්නේ යාළුවනේ. ඩුබිසෙල් ඇප් එක කියන්නේ නිකන් රත්තරන් ගහක් වගේ. ඔයගොල්ලන් මේකේ ඔයාගේ CV එක ඇඩ් කරපුවාම කියන ඔයාලට මෙහෙම ජොබ් එකක් ඕනේ නම් හැම තැනකම ඔයාලට හොයා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ ජොබ් දෙන කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා එම්ප්ලොයර් කෙනෙක් නම් ඔයාට මේක ඇඩ් එකක් දාපුවාම අවශ්‍ය අය ඔයාගේ ඒ කියන්නේ ඔයා රික්වයර් කරන ක්වොලිෆිකේෂන් තියෙන අය ඔයා මෙතනින් කන්ටැක්ට් කරලා ඉවරලා ඔයාට ඒ මාර්ගෙන් කට්ටිය හොයා ගන්නත් පුළුවන්. ඊට අමතරව වැදගත්ම දේ තමයි යාළුවනේ මේ ඇප් එක ඔයගොල්ලන්ට ලිස්ටිං ඇප් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි විකුණ ගන්න තියෙනවා නම් ඒකෙන් මම අදහස් කරන්නේ ඔයාලට බ්‍රෑන්ඩ් නිව එකක්ම විකුණන්න ඕම නැවතිනවා. ඔයගොල්ලන් පාවිච්චි කරපු එකක්
ඔගලන් විකුණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔගලන්ට ඔගල දන්න ඩුබයි වලට ආපම උදාහරණයක් විදිහට කියන්න, මේ ඇඳක් සාමාන්‍ය පාවිච්චි කරපු ඇඳකෝයි පාවිච්චි නොකරපු ඇඳකෝයි ගන්නවා කියන්නේ දෙකම එකමයි. ඒ වුණාට පාවිච්චි කරපු ඇඳක් ගන්නවා කියන්නේ ඒක පොඩ්ඩක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඩුබිසෙල් වගේ ඇප් එකකින් ඔයගොල්ලෝ යූස් කරපු බෙඩ් එකක් සර්ච් කරනවා නම් එතන ඔයගලන්ට 50%ක් විතර මිල අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මේගොල්ලොත් එක ඒ කියන්නේ බයර් එක කතා කරලා ඒගොල්ලෝ ට්‍රාන්ස්පරේෂන් ඔක්කොම සපේනවා නම් එහෙම එයා බඩු බහන්න ගියලා දුන්නාන් පස්සේ ඔයගලන්ට ගෙවන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ඩුබිසෙල් ඇප් එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා වැඩි වශයෙන්ම යාළුවනේ. අපි දැන් මෙහෙට ඇවිල්ලා තිනු කියන්නේ වා ජොබ් එකක් හොයාගෙන ඉන්නවා නම් ඔයගලන්ට මේ ඇප් එක මාර්ගෙන් ගොඩක් සල්ලි ඉතුරු කරගෙන හොඳ බඩු මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මේක රත්තරන් ගහක් වගේ කියලා විසිට වීසා ඇවිල්ලා ඉන්න කට්ටියට. ඉතින් යාළුනේ තවත් මට වැදගත්ම දෙයක් තියෙනවා ඩුබිසෙල් එකේ කියන්න තියෙන. ඒක තමයි ඩුබිසෙල් එකේ තව හැංගිච්ච පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට කියන්නේ ෆ්‍රී ස්ටෆ් ඔප්ෂන් එක කියලා. ඉතින් මේ ෆ්‍රී ස්ටෆ් ඔප්ෂන් එකට ගියාම යාළුවනේ සමහර ඒ කියන්නේ මෙහෙ ඉන්න කට්ටිය කැනඩා වලට මූව් වෙනවා නම් යුකේ වලට මූව් වෙනවා නම් යුරෝපියන් කට්ටිය ඉතින් මෙහෙ තියෙන බඩු ඔක්කොම දාලා තමයි යන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගේ දෙනවා නම් ගේ ෆර්නිචර්ස් එක දෙන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ ඒව ටික අයින් කරලා තමයි දෙන්න ඕනේ. ඉතින් ඒක ඒගොල්ලෝ අයින් කරගන්න ඕක ඉක්මනට විකුණන වඩා ඒගොල්ලන් ලේසි ඕක කාටරි නොමිලේ දීලා යනවා නම්. ඉතින් ඔයගොල්ලෝ එතන ෆ්‍රී ස්ටෆ් කියන ඔප්ෂන් එකට ගියා නම් ඔයගොල්ලන්ට ගොඩක් අයිටම් බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා ඒගොල්ලෝ දාලා තියෙන ඔයගොල්ලන්ට තියෙන එතනට ගිහිල්ලා පිකප් කරගන්න විතරයි. ඉතින් ඔයගොල්ලන්ට මොලේ තියනනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන් නම් ඔයගලන්ට එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම ඉතින් ඒක විස්තර කියන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකෙන් කොහොමද ඒක යූස් කරන්න කියලා. ඉතින් යාළුවනේ ඔය ඇප්ස් ටික තමයි ප්‍රධාන මං හිතන හොඳම ඇප්ස් පහ. ඊට අමතරව මං කිව්වා වගේ අන්තිම ඇප් එක බෝනස් ඇප් එක මම හිතන ඒකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් යාළුවනේ ඊට අමතරව කියන්න ඕනේ පොඩි දෙයක්. ඔයගොල්ලෝ දන්නවා මම ඔයගලන්ට මේ පොඩි අර වල්පල් ගොසිප් අරමිය මේ එහෙ මෙහෙ වෙන නිවුස් අරමිය ඔයගලන්ට ගේන්නේ නැහැ. මොකද අපිට ඒව වැදගත් වෙන්නේ නැති හින්දා මම ඔයගලන්ට ගේන හැම වීඩියෝයක්ම වැලියුබල් වීඩියෝ ගේන්නේ. ඔයගලන්ට සමහර දේවල් මේ වීඩියෝ වලින් ගන්න පුළුවන් නම් හැම දෙයක්ම ගන්න අකමැති දේවල් තියෙනවා ෆිල්ටර් කරලා ඉවරලා අනවශ්‍ය දේ බැහැර කරලා අවශ්‍ය දේ විතරක් ගන්න. ඉතින් යාළුවනේ හිතනවා මේ වීඩියෝ ඔයගලන්ට ගොඩක් වැදගත් වුණා කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. ඉතින් අනිත් එක තමයි මේ වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අයටත් බලන්න. ඔයගොල්ලෝ දැන් බලලා ඔයගොල්ලෝ අදහසක් ගත්තා වගේ මේ වීඩියෝ එකම අනිත් අයටත් ලොකු දෙයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකින්ද මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරලා හැමදේයක්ම කරලා තියාගන්න. අපි තවත් හොඳ වීඩියෝකින් හම්බෙමු.